හයි බෝ නමතුමනි අපේ රටේ තුල අත්පත් කරගත් ඉන්දිය දීවරයන්ගේ බෝට්ටුව වෙන්දේසි කිරීම සාධාරණේද මේ සිද්ධියකට තමිල්නාඩු මහ ඇමති විරෝධය පළ කරලා තියෙනවා මේ නිසා රටේ අපේ රටේ සහ ඉන්දියා රටවල් දෙක හතර යම් ප්‍රශ්නයක් ඉති කිරීමට ඉඩක් තියෙනවා නේ අමතුම මේ සිද්ධියත් එක්ක මරාජ අලුත් එකක් නෙමෙයිනේ හැමදාම අකණ්ඩව මම ධර්මරාජ්ලම මම කියන වාර්තා කරන එක දිගට හැමදාම ඔය මූදු සීමාවේ සිද්ධ වෙන දෙයක්. ඉතින් රාජ්‍යයන් දෙකම හොඳ අවබෝධකින් ඉන්නවා. ඒ නිසා මේ මේ භූදේශපාලනික ගැටලුවක් ඇති නොවන ආකාරයට සහ ඒ මූදු සීමාන්වල සම්පත් අදාළ රාජ්‍යයන්වල ජනතාවට ලබා ගන්න පුළුවන් වන ආකාරයට මේක මේ ගැටලුව අපි හැමදාම විසඳගෙන තියෙනවා. හැබැයි අර්බුද මතුවෙනවා. කලමනාකරණය කරගත නොහැකි ප්‍රශ්න මතුවෙනවා. ආවේගශීලීව පාර්ශවයන් හැසිරෙනවා. ඉතින් නමුත් ඉන්දියානු නාවික හමුදාවත් ශ්‍රී ලාංකීය නාවික හමුදාවත් ඔවුන් ඉතාම ඉහලින් මේ මේ සාමය ආරක්ෂා වන මට්ටමින් මේ කටයුත්ත කරගෙන යනවා. නමුත් ඔය විශේෂයෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර මන්නාරමේ සිට යාපනය දක්වා ඒ ඒ තීරුව ඇතුලේ අත්ස්වැන්න නොගැඹුරු මුහුදේ මේ අත්ස්වැන්න සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය දිගින් දිගට මතුවෙන ප්‍රශ්නයක්. ඉතාම සීමිත අවකාශයක විශාල දීවර ප්‍රජාවක් ඒ සීමිත අස්වැන්න වෙනුවෙන් තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි රටක් විදියට අපේ දීවර අමාත්‍යංශයත් විෂයභාර නිලධාරිනුත් නාවික හමුදාවත් අපි අපේ මුහුදු කලාපය තුළ අපේ රටේ පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා ධර්මරාජ. ඒකන පැකිලෙන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවත් එහෙමයි. හැබැයි අපි කොයි මොහොතක හරි මේ රාජ්‍යයන් දෙක අතර තියෙන මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට දැන් ඔයකම ඉන්දියාව පැත්තනොත් කළා තියෙනවා. අපේ බෝට්ටු ඉන්දියානු මුහුදු සීමාවේදී අත්අඩංගුවට අරගෙන සමහර වෙලාවට නඩු නැතිව නිදහස් කරපු අවස්ථාවල් රාජ්‍ය නායකයාගේ ඉල්ලීමට අනුව ඕන තරම් තියෙනවා. මට හොඳටම මතක සිද්ධීන් කීපයක් තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවගේ යුගයේදී. එක සැරේට බෝට්ටු 24 නිදහස් කළා තියෙනවා. ඒ නිසා අපි ඉතාම අසල්වැසි සහෝදර රාජ්‍යයන් දෙකක් ඒ පළුදු ඇති නොවන ආකාරයට අපේ සහෝදරත්වයේ මිත්‍රත්වයේ පළුදු ඇති නොවන ආකාරයකට මේක විසඳගන්න අපි කටයුතු කරමු. විශේෂයෙන්ම දමිළ භාෂාව මව් භාෂාව කරගත්තු මාධ්‍ය මිත්‍රයන්ගෙන් ධර්මරාජ් ප්‍රමුඛ මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඒ ප්‍රවෘත්ති විකාශය කිරීමේදී අර එකට මුහුණ පාපු ජන කණ්ඩායම් වල තියෙන ආවේගශීලී භාවයේ තේරුම් අරගෙන ඒ ආවේගශීලී භාවයේ මිදිලා මේක අපි වාර්තා කරන්නට යොමු වෙමු කියලා කියන ආරාධනාවත් මේ මොහොතේ කරනවා.